රට ලොක්ඩවුන් වුණාට රූපය ලොක්ඩවුන් කරගන්න එපා. ඕඩර් කරන්න බිලිස් මාලේපේ. අද දහවල් මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ මාතර වැලිගම වරකපිටිය මහවිද්‍යාලයේ ඉදිරිපිටදී. පොලිසිය සඳහන් කළේ අමිල ප්‍රසංගහෙවත් සන්ෂයින් සුද්දා වාහනයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. ඔහු ගමන්ගත් වාහනය තවත් මොටර රථයකින් හඹා ගොස් මාර්ගය අවහිර කර ඇති බවට තොරතුරු වාර්තා වන අතර වෙඩිතැබීමත් සමග සන්ෂයින් සුද්දා ගමන්ගත් වාහනය මාර්ගයෙන් ඉවතට පැන වරකපිටිය මහවිද්‍යාලයේ තාපයේ ගැටී තිබුණේ මෙලෙසින්. වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලැබූ සන්ෂයින් සුද්දා මාතර මහරෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියා. විසි නව හැවිරිදී එක්දරුපියෙකු වන අමිල ප්‍රසංගහෙවත් සන්ෂයින් සුද්දා මාතර මිරිස්ස උඩුපිල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු වැලිගම වරකාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් සමගින් අනියම් සබඳතාවක් පාත්වාගෙන ගොස් ඇති අතර මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ ඔහු එම කාන්තාවගේ නිවස වෙත පැමිණ ආපසු යමින් සිටියදී. ඔහු එම නිවසට පැමිණෙන ආකාරයේ සහ ඉන් පිටව යන ආකාරය සන්ෂයින් සුද්දා අනියම් සබෙන්තාව පාත්වාගෙන ගිය බවට පැවසෙන කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මීට දින කිහිපයකට පෙර ඔහුට බැනවැදී තර්ජනය කරන ආකාරය දක්වන වීඩියෝ වක්ද අප වෙත ලැබී තිබෙනවා. සරෝජුරන්ජි සුද්දා දරගනි. බරෙන්. බහැල බල බං ගෙදරට. මේ ජීවිතය අදින් ඉවර දරගනි බේසලා. බලාගනි. සන්ෂයින් සුද්දාට එරෙහිව මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙවන විට නඩු කිහිපයක්ද පවතින අතර ඔහු පසුගියදා පොලිස් වෙඩිපහරින් මිය ගිය පාතාල සමාජික මාකඳුරේ මදුෂ්ගේ සමීපතමිකුද වනවා. 2019 වසරේදී ඩුබායිදී මාකඳුරේ මදුෂ් සමගින් අතරමුරගත් පිරිස අතර සන්ෂයින් සුද්දාද වූ අතර පසුව ඔහුව මෙරටට පිටුවහල් කෙරුණා.